ප්‍රති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ඒ ගැන පැවසුවේ පැරණි උදාහරණයක්ද ගෙන හැර දක්වමින්. ජන සංඛ්‍යාව ජාතීන් අතර තිබෙන සහෝදරත්වය වැඩි කරලා ඒ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරන අවස්ථාවක අපි දකිනවා නොඑක් දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වෙලා ජන ජීවිතය කඩාකප්පල් කිරීමට විශේෂයෙන්ම අපේ රටේ තිබෙන ජන සංහිඳියාව නැතිකරන්න උත්සාහ දැරීමක් අපිට පේනවා. කළු කොඩි ඉස්සීම, කඩවල් වැසීම මේ වගේ දේවල් සිද්ධ වෙනවා කියලා අපිට ආරංචි ලැබෙනවා. රට අස්ථාවර කිරීමට දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙනවා. ඒක ඉතාමත් පැහැදිලි. අපි මේ තත්ත්වය හඳුනාගෙන එයට මුහුණ දෙන්න අවශ්‍යයි. මං හිතන්නේ නැහැ 83 මේ තරුණ මාධ්‍යවේදීන්ට මතකයි කියලා. මමත් පුංචි කොල්ලෙක් ඒ කාලේ. නමුත් රජය ඒ වෙලාවේ වැරදි තීරණයක් ගත්ත අමිරතිලිංග මැතිතුමාව පාර්ලිමේන්තුවෙන් එළියට දාන. මගේ තාත්තත් ඒ ආණ්ඩුවේ බලවත් ඇමති කෙනෙක් ඒ වෙලාව. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාපත් වුණ දේශපාලන නායකයෙක්ව අපි වාතාවරණය හැදුවා ප්‍රජාතන්ත්‍රවාදයෙන් එළියට පාර්ලිමේන්තුවෙන් එළියට තල්ලු කරන්න. ඉතින් එතන විශාල හිදසක් ඇති වුණා. ඒ හිදස තමයි ওই එල්ටීටී ත්‍රස්තවාදීන් එතෙන්ට ඇවිල්ලා පිරෙව්වේ. ඉතින් අපි නැවතත් එවැනි තත්ත්වයක් ඇති නොකළ යුතුයි. අපිට පේනවා සමාජ යම් ප්‍රවණතාවයක් මධ්‍යස්ථ මතදාරින්ව කොන් කිරීමේ උත්සාහයක්. එම නිසා ඒ මධ්‍යස්ථ මතයට එළියට එන්න අද ශාල තර්ජනයක් වෙලා තියෙනවා. එම නිසා නැවතත් 83 වැනි තත්වයක් ඇති නොකර මේ වාගේ මේ ජාතිවාදී ස්වරූප ගනිමින් කරුණාකර රට ස්ථාවර කරන්න එපා. පවතින තත්වය මත ආණ්ඩුව අස්ථාවර වීමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එම පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ ඒ අනුව වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන ලෙසයි. පීඩාවට පත්වෙච්ච අයට සාන සැලසීම වෙනුවට රජයේ අවධානය යොමු වෙලා තිබෙන බව පේන්නේ. මැතිවරණ ජයග්‍රහණයක් සඳහා රජයට ඡන්ද එකතු කරගන්න පුළුවන්කම තියෙනවද කියලා තමයි ආර්ථිකමය වශයෙන් කල්පනා කරන්නේ. උදාහරණයක් වශයෙන් අලුතෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් ලක්ෂ 6කට සමෘද්ධි සානාධාර බෙදීමේ මහා දැවැන්ත උත්සවයක් පැවැත්වෙනවා. ඔවුන් පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වෙච්ච අය නෙමෙයි. මේ රංගනේදිත් වෙලා තියෙන්නේ අපි කවදාකවත් කබිර් හෂිම් මන්ත්‍රීතුමාට චෝදනාවක් එල්ල කරලා තිබුණේ නැහැ. හකීම් ඇමතිතුමාට තිබුණේ නැහැ. මුස්ලිම් ඇමතිවරු කාටවත් එවැනි චෝදනාවක් තිබුණේ නැහැ. ඒක ඇමතිවරයෙකුට තිබුණේ. ඒ අමාත්‍යවරයාගේ චෝදනාව වෙනුවෙන් අනිත් සියලු දෙනා එකවර රජයේ තනතුරු වලින් සන්දර්ශනාත්මක ලෙස ඉල්ලා අස්වීම පිළිබඳ අපි දෙවරක් කල්පනා කරනවා. ඉල්ලා අස්වෙට මුස්ලිම් ඇමතිවරුන් ප්‍රකාශ කරනවා ඒගොල්ලෝ තනතුරු මීට පස්සේ බාරගන්නේ නැහැ. හැබැයි පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට රජයට සහයෝගය දෙනවා. කොන්දේසියකට යටත් සෑහීමට පත්වන්ට ඕනේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශන හරි විදිහට කරනවායි කියලා. ඒගොල්ලන් ඒගොල්ලෝ දකින හැටි ඒගොල්ලෝ සෑහීමට පත්වන්නේ නැත්නම් පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට රජයට දෙන සහයෝගය නවත්තනවා. ඒ සහයෝගය නවත්තපු විගස රජය කඩාවැට. ඒතොර රජයට ස්ථිර පැවැත්මක් නැහැ. කාගේ හරි පිහිටෙන් කාට හරි පින් සිද්ධ වෙන්න තමයි ඒ රජය පවතින්නේ. මෙහෙම ආණ්ඩුවකින් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ජනතාවට මේක බාර දෙන්න වෙන බාර දෙන්න කෙනෙක් අද නැහැ. වහාම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නේ කියන එක තමයි අපේ පැහැදිලි. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහනයටදී ඉදිකළ 197 වෙනි ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට පත්කිරුණේ හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේදී. සෙම්පති සුරනිමලගම ලෙස එම ගම්මානය නම් කර තිබෙනවා. නිවාස 24කින් සමන්විත මෙම ගම්මානය සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 204ක්. අපි රටක් හැටියට ශක්තිමත් වෙන්නට ඕන. රටේ ජාතික ආරක්ෂාව අපි තහවුරු කරන්නට ඕන. හැබැයි මේ ශක්තිමත් ශ්‍රේණිකාව තුළ රටේ ස්වෛරීත්‍ය ආරක්ෂා කරන්නට නම් අපි රටක් හැටියට එකමුතු වෙන්නට ඕන. ජාතිය කුමක් වුණත් ආගම කුමක් වුණත් අපි අන්තවාදය ප්‍රතික්ෂේප කරන්නට ඕන. විවිධ ජාතීන් වලට ආගම් වලට අයිති පුද්ගලින්ගේ කඩවල් පුච්චලා, ගෙවල් පුච්චලා, මහා භීෂණයක් පතුරවලා කවදාවත් අපේ රට සුරකින්නට බැහැ. මේ මහා බේදය අවුස්සලා මේ හාදේ උත්සාහ කරනවා තමන්ගේ අගමැති සිහිනය සැබෑ කරවන්න. මම කියනවා පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මේ ව්‍යාපෘතියට ඉඩ දෙන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ වගකීම ප්‍රකාශ කරනවා. අපි දැනට ඔබෙන් සමුගන්නවා. යලිත් ඔබ අප මුණ ගැහන්නේ රාත්‍රී 10:30ට live at 10:30 තුලින්. ඔබට සුබ රාත්‍රියක්.